ගරු ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩහුන් දවස රජවරු අන්තපුර පවත්වාගෙන ගියා. පංචශීලයේ තුලින් ගිහි පුද්ගලයා හික්මවීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ කාමයේ වරදවා හැසිරීමේ ආදීනව රජවරුන්ට දේශනා නොකලේ ඇයි කියා කෙනෙක් ප්‍රශ්නයක් හැටියට යොමු කර තිබෙනවා. ස්වාමීන් වහන්ස, නේ බුදුරජාණන් වහන්සේ කොතනකවත් රාජ්‍ය සම්මතයන් රටක තියෙන සම්මතයන් සම්ප්‍රදායන් වෙනස් කරන්න යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිටත් දේශනා කළා තියෙනවා මේ සමාජයේ තියෙනා වූ සම්ප්‍රදායික දේවල් සම්මත දේවල් වෙනස් කරන්න යන්න එපා කියලා. ඒක අපිට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක අදාළ කරගත්තේ නැහැ. අන්තපුරය කියන දෙක රාජ්‍ය සම්මතයක්. ඒක එදා සමාජයේ පිළිකුල් කළේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දකිනවා මේ රාජ්‍ය සම්මතය තුළ මේ අය මේසා යසිතුරු අත්විඳින්නේ සාංශාරික පින නිසාමයි කියලා. එච්චරයි. උතන තමයි ওই ධර්මයේ තියෙන්නේ. දැන් වර්තමානයේ සමාජයේ මේ මහා අර්බුද ගොඩකට මූණ දීලා තියෙන මේ පිනසා පව තේරුම් ගන්න බැරි නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාක්වත් ඒ රජවරු අත්විඳා වූ ශාස්ත්‍රීය භාවයකට එක වචනකින්වත් අගෞරවයක් කළේ නැහැ. එදා රජවරුත් ළඟ තමයි රටේ හිටිය ලස්සනම සුන්දර කාන්තාවන් රජවරු යටදී තමයි හිටිය අන්තපුරවල. බුදුරජාණන් වහන්සේ මේ වාට එරිහිව ධර්මයේ දේශනා කළේ නැහැ. අකුසලයක් සිද්ධ වෙනවා තේන්නත්. නමුත් ඒක සම්මතයක් සම්ප්‍රදායක්. එදා දඹදිව හිටිය අජානීය අශ්වයන්ගෙන් ඉහළම මිල අධිකම අශ්වය හිටිය රජවරුන්ට, එදා දඹදිව හිටපු අර ඉහළම ඇත්තු හිටිය රජතුමාට, එදා දඹදිව තිබ්බ ශස්ත්‍රීයකම යාන වාහන තිබ්බේ රජතුමාට, එදා දඹදිව තිබ්බ සම්පූර්ණයම වත්කම් වලින් වැඩිම ප්‍රමාණයක් දරාගෙන හිටිය මාලිගා සුකෝපභෝගී උයන්වතු මේවා තිබ්බ රජතුමාට. නෝන මේවා හේතුඵල ධර්ම. ඒ රජතුමා මේ සියලුම සම්පත් ලැබුවේ ඒගොල්ලන්ගේ සාංශාරික පින නිසා. එහෙනම් එසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් නොනා කෙනෙක්ගේ ලැබීමට කවදාක්වත් බාධා කරන්න ගියේ නැහැ. ඒක එයාගේ කුසල් විපාකයක්. ඒක අපිට මුකුත් කියන්න බෑ. ඒ රජවරු සාංශාරයේ කළා වූ පිනට අදාළවයි ඒ රාජ කුලවල ඉපදිලා රාජ පරම්පරාවල ඉපදිලා මේ ආකාරයෙන් ඉස්සරහට ආවේ. එහෙනම් ඒ වගේ වර්තමානයේ මේ මොහොතේ මේ රටේ පාලක මහත්මෙක් ඉන්නවා නම් නෝනා ඒ පාලක මහත්මයා පාලකයා වුණේ එයාගේ සංස්කාර නිසා. එච්චරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ සංඝයා හැටියට අපිට දේශනා කරන්නේ ඔබලා පාලනය වෙනස් කරන්න ආණ්ඩු පෙරලන්න ආණ්ඩු පිහිටවන්න යන්න එපා කියලා. මොකද ඒගොල්ලෝ රජවරු වෙන්නේ ඒගොල්ලෝ නායකයෝ වෙන්නේ නෝනා ඒගොල්ලන්ගේ සංස්කාර නිසා. එතකොට ඒ සංස්කාර නිසා ඒගොල්ලෝ නායකයෝ වුණාට පස්සේ ඒ නායකත්වයේ නිසා ලෝභ ද්වේෂ මෝහ අකුසල් වඩන්න වඩන්න අන්න සංස්කාර දුර්වල වෙලා ඒගොල්ලෝ පිරීමට පත් වෙනවා. දැන් කොසල් රජතුමා රජ වුණත් අවසානයේ මැරෙන්නේ නෝනා අම්බලමක. ඒ නිසා නිරේතුරුවම කොතනකදවත් බුදුරජාණන් වහන්සේ රජවරු සිටවරු මේ ලබන්නා වූ මහා ධන සම්පත් වලට එරෙහිව එක වචනයක්වත් දේශනා කරලා ඒ සංස්කාරයක් ලබන්නේ. දෙන්න වර්තමානයේ තමයි අපි කෙනෙක්ගේ ධනවත්භාවය දැක්කාම ප්‍රභූභාවය දැක්කාම කෙනෙක් සම්පත් අයිති කරගෙන ඉන්නවා දැක්කාම අප්‍රමාණ චෝදනාවන් එයාට කරනවා. දෙන්න නමුත් කෙනෙක් හොරකම් කරලා හරි කෝටිපතියෙක් වෙන්න ඕන එයාගේ පිනක් ඒක. මොකද හොරකම් කරන අනිත් අය ඉන්නේ කොහෙද? හිරගෙදර. නේද? කෙනෙක් හොරකම් කරලා හිරගෙදෙට්ට යද්දි තවත් කෙනෙක් හොරකම් කරලා කෝටිපතියෙක් වෙන්නේ ඒකත් එයාගේ පිනක්. නමුත් එයා පින අත්විදිද්දී හොරකම නිසා නොනා කරගන්නා වූ බලවත් අකුසල් නිසා මේ ජීවිතෙත් යම් මොහොතක පිරිහීමටපත් වෙලා ඊළඟ ජීවිතේ අන්ත දුප්පත් භාවයටපත් වෙලා ඉපදෙන. ඔය දැන් සමහර ඉන්නේ ඔය අපි දන්නවා සමහර රටවල් වල නොනා මුළු ජීවිත කාලෙම කූඩාරම් ඇතුලේ ජීවත් වෙන්නේ. ඉපදෙන්නේ කූඩාරමක් ඇතුලේ. කන්න බොන්න නැහැ, වතුර නැහැ, අන්ත සුෂ්ක අන්ත දුෂ්කර ජීවිත ගත කරනවා. මොනවද මේ? පෙර ජීවිතේ හොරකම් කරලා. පෙර ජීවිතේ හොරකම් කරලා. මනුස්සයාගේ දේ හොරකම් කරලා. දිව්‍ය ලෝකෙට ගිය වෙලාවේ දෙවියන්ගේ දේ හොරකම් කරලා. මේ ඒ හොරකම් කිරීම නිසායි මේ අන්ත දුප්පත් සියල්ල අහිමි වෙච්ච ජීවිත ලබන්නේ. දැන් සමහරු ඉන්නවා කෝටි ගණන් දේපල තියෙනවා. ගොඩනැගිල්ලක් තියෙනවා කෝටි ගණක් වටිනවා. නමුත් මොනෝනා එක රැයෙන් මේක සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන අළු වෙලා විනාශ වෙලා යනවා. එහෙම කොච්චර දේවල් තියෙනවා. ඇයි? අනුන්ගේ සම්පත් සොරකම් කළා තමන්ගේ දේ නැති වෙලා එකපාර්ත්ම විනාශ වෙලා යනවා. තේන්න? ඒ නිසා අකුසලයට අදාළව විපාකේ තියෙනවා. දැන් බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වෙච්ච රජ කෙනෙක්. නමුත් සෝවාන් ඵලයට පත් වුණත් බිම්බිසාර රජතුමා අන්තපුරය පරිහරණය කළා. අන්තපුරය පරිහරණය කළා. ඒ වගේම තමන්ගේ ප්‍රාන්තයේ කැරලි ආවට පස්සේ හමුදාවට කිව්වා මේ කැරලි විසඳන්න කියලා. ඒවා නිසා ලෝභ දේශ මෝහයන් සකස් වුණා. නමුත් අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපායගාමී අකුසල් සිද්ධ නොවුණත් අර සකස් කරගත්තා වූ ලෝභ දේශ මෝහයන් නිසා අර අන්තපුර පරිහරණය කිරීම නිසා අර යුද්ධවලට ඒවාට මේවාට හමුදාව යොමු කිරීම නිසා බිම්බිසාර රජතුමා ශස්ත්‍රීයක දිව්‍යතලයක ශස්ත්‍රීයක දෙවියෙක් වෙන්නේ නැහැ. අර ජනවසඹ කියන යක්ෂ ස්වභාවයේ දෙවියෙක් වෙන්නේ. ඒතර යක්ෂ ස්වභාවයේ දෙවියෙක් කියන්නේ යාතුල ලෝභ දේශ කාමරාග පිටිකයන්
සහිතයි. ද්වේෂය තියෙනවා යාතු. එනිසා ඇයි මේ සස්ත්‍රීක මාර්ගඵලලාභී දෙවියෙක් වෙන්නේ නැතුව, තුසිතේ වගේ සස්ත්‍රීක දෙවියෙක් වෙන්නේ නැතුව, අර ජනවසඹ කියලා නොවන අර සතරවරන් දෙවියන් යටතේ දූත මෙහෙවරේ යෙදෙන යක්ෂ ස්වභාවයේ දෙවියෙක් බවට පත් උනේ ඇයි? අකුසල් විපාකෙට එනවා. දැන් කොසල් රජතුමා අවසානයේදී මේ අම්බලමක මැරෙන්නේ ඇයි? වින්දා සම්ප්‍රදායට අදාළව සස්ත්‍රීක සැප වින්දා. නමුත් ඒ සස්ත්‍රීක සැප විඳිද්දි සිල්පද පහ ආරක්ෂා කරගෙන නෙමෙයි වින්දේ. තේන්නේ? එනිසායි කොසල් රජතුමා අවසානයේ අනාථයෙක් විදියට අර වගේ තැනක බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලබලත් අනාථයෙක් විදියට මැරිලා. එනිසා සම්ප්‍රදාය තුල සම්මතය තුල අපිට රජ කෙනෙකුට සිටු කෙනෙකුට තියෙනා වූ වරප්‍රසාද භුක්ති විඳීමේ අයිතිය කොතනකවත් ධර්මයෙන් වළක්වන්නේ නැහැ. නමුත් ඔබේ සම්ප්‍රදාය සම්මතයන් තුල ඔබ ලැබෙන දේවල් සිල්පද පහ බිඳගෙන නම් ඔබ කරන්නේ, ඒ නිසා අකුසලයේ අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන. ඒක ලැබෙනු. දැන් කෙනෙක් එක කාන්තාවක් නීත්‍යානුකූලව කෙනෙක් කාන්තාවක් අසාද බඳිනවා. එතකොට එයා තව කාන්තාවක් පරිහරණය කරද්දී එක කාන්තාවක් පරිහරණය කිරීම නිසා සකස් වෙන්නා වූ දුක වගේ දෙකක් එයාට සකස් වෙන්නේ නැද්ද? සකස් වෙන්නේ නැද්ද? කෙනෙක් විවාහයක් වෙලා එක බිරිඳක් පෝෂණය කරනවා. එයා තව බිරිඳක් ගන්නවා. එතකොට දැන් එයා බිරිඳ දෙන්නෙක් නිසා සකස් වෙන දුක් දෙකක් එයා විඳිනවනේ. එතකොට එයා තුන්වෙනි බිරිඳකුත් ගත්තා නම් බිරිඳලා තුන් දෙනෙක් විඳීමේ දුක සකස් වෙනවද නැද්ද එයාට? ඒ වගේ බිම්බිසාර රජතුමාට කොසල් රජතුමාට අන්තපුරේ විසවරු වැඩි වෙන්න ඒ නිසා සකස් වෙන්නා වූ දුක දිත්ත ධම්ම වේදිනියවත් වින්දා. මොකද ඒගොල්ලෝ පෝෂණය කරන්නේ, ඒගොල්ලෝ නඩත්තු කරන්නේ, ඒගොල්ලෝ සතුටු කරන්නේ තව තව සල්ලි හොයන, තව තව ධනිය හොයන, තව තව ලෝභ දේශ මොහයන් වඩන්න වුණා. එනිසා කාමයේ වරදවා හැසිරින කියන සිල්පදයේ දුර්වල වෙනවා වගේම නොනා, ඒ දුර්වල කරගන්න මොහොතක් පාසා ඊට අදාළ අකුසල් සංස්කාරයන් අපේ ජීවිතවල පිරෙන. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් ලැබුණ දේ විවේචනය කරන්නේ නැහැ. ලැබුණේ හේතුවක් නිසාමයි. ලැබුණේ හේතුවක් නිසාමයි. බුදුරජාණන් වහන්සේට රම්ම සුරම්ම සුබ මාලිගා ලැබුණේ හේතුවක් නිසාමයි. ඒ උන්වහන්සේගේ කුසල ශක්තිය. බෝධිසත්වයින්ට රම්ම සුරම්ම සුබ මාලිගාවල පිරිමි කෙනෙක් කවදාක්වත් සේවයට යෙදුවේ නැහැ. රාජ්‍ය කන්‍යාවියන් රාජකාරී කලේ 30,000ක් රාජ්‍ය කන්‍යාවියන් සේවාමුර තුනට සේවය කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ සියල්ලම නොනා හේතුඵල ධර්ම. වැරදි නෙමෙයි. ඒ ධ්‍යාගයේ සස්ත්‍රීක භාවය ලබන්නේ. තේන්නේ? එහෙනම් කෙනෙක් සස්ත්‍රීක භාවයේ ලබද්දී ඒ සස්ත්‍රීක භාවයට අපි ඊර්ෂ්‍යා කළා වෛර කළා වැඩක් නැහැ. ඔබට සස්ත්‍රීක භාවය අවශ්‍ය නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. දානෙන් ශක්තිමත් වෙන, සීලෙන් ශක්තිමත් වෙන, මෛත්‍රියෙන් ශක්තිමත් වෙන. අන්න ඔබටත් ඒ සස්ත්‍රීක භාවය තියෙනවා. නමුත් වර්තමාන සමාජයේ අපි ඒක නෙමෙයි කරන්නේ. කෙනෙක්ගේ ශක්තිමත් භාවය දකිද්දි, ධනවත් භාවය දකිද්දි, තෙදවත් භාවය දකිද්දි නිරේතුරුව සමාජයේ ඊට ද්වේෂ කරන, වෛර කරන ස්වභාවයට පත් වෙනවා. තේන්න? ඉන්සා එතනදී නොනා අපි අනුන් නිසා අපි අකුසල් කරගන්නවා වගේම ඒ ධනය බලය උරුම කරගත්ත කෙනා අකුසල් මූලයන් වඩනවා නම් ඒ ධනය බලය පින නිසා මෙයා දිනෙන් දින පිරිහීම කරා පත් වෙනවා. තේන්න? ඉන්සා අපි දක්ෂ වෙන්න ඕනේ අපිට යම් සම්පතක් ධනයක් බලයක් ලැබිලා තියෙනවා නම් මේ ධනය බලය සියල්ලම අපිට ලැබුණේ අපේ සාංශාරික කුසල් සංස්කාරයන් නිසාමයි. ඉන්සා මේ ලැබුණු ධනය, මේ ලැබුණු බලය සිල්පද පහ ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් තව තව ශක්තිමත් කරගන්නවායි කියන තැනට එන්නේ. උතෙන්ට තමයි එන්නේ. නමුත් සමාජයේ එතෙන්ට යන්නේ නැහැ. එතෙන්ට යන්නේ නැහැ. නිරේතුරුව සමාජයේ අර පෙර පින නිසා ලැබුණා වූ නිලය, බලය, ධනය අපි නැවත 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 අකුසල් ලබා ගන්නා වූ දිශාවටයි අපි ගමන් කරන්නේ.